අන්තිම රහත් භික්ෂූ සුබද්ද හිමිට බුදුන් වහන්සේ පැවසේ උන්වහන්සේ දෙසු මග අනුගමනය කළොත් රහතුන්ගෙන් ලොව හිස්නොමන බවයි. ඔබවහන්සේ මේ දකින්නේ කෙසේද ස්වාමයණ වහන්සේ. මෙහෙමයි දැන් සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් නොවී පවිතන තාක්කල් සෝවාන් සකෘුදාගාමී, අනාගාමී අරිහත් උත්තමයන්ගෙන් මේ සාාසනය හිස්වෙන නැහ ඒ හොඳර තේරුන්ගන්නුවේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහං වෙනතාක් කල්. එතුො මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහං වෙනවා කිය සිද්ධ වෙන්නේ දෙවිය ග්‍රක්්මයක් කරන දෙයක් නෙමේ. සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහං වෙනවා කියන්නේ උපසම්පදා භික්‍ෂූන්, වහන්සේලා ප්‍රාතිමෝක්ෂයෙන් දුරල වෙනවා කියන කරණය. උපසම්පදා භික්ෂූන් වහන්සේලාට දැම් මම උපම්ප භික්ෂුවක්. ත උපසම්පදා භික්ෂුවක්කයන්ට පාතිමෝක්ෂ සීලේට අදාලව සිල්පද දෙසිය විසි හතක් තියනවා. දැන් පිං තුල්ලාාට සිල්පද පහක්නතියන පංචසීලේද අපිට උපසම්පදා භික්‍ෂුවක් ැටියට ිල්පද දෙසිිය විසි හතක් තියනවා. මේ සිිල්පද දෙය විසි හතර තමයි ප්‍රාතිමෝක්ෂ සීලියය කියලක කියන්නේ. මේ සිල්පද දෙසිය විසි හතෙන් බරපතල සිල්පද හතරක් තියනවා. ඒකට කියනවා සතර පාරාජිකා කියලා. යම් උපසම්පදා භික්ෂුවක් මේ සතරපාරාජිකා වන්ෙන් එකකට පත්වුණො ඒ උපසම්පදා භික්‍ෂුවට උපසම්පදාවත් භික්‍ෂූත්වත් අහිමි වෙනෝ. බුදුරන් වන්සේ කෙන ඔයා කරටිය කඩපු පොල් ගහක් වගේ නැවත හාවීමක් නැහැ. දෙකට පැලුණු කළු ගලක් වගේ නැවත හාවීමක් ඒ ැන සංඝයාට හාවීමක් නැහැ. එකැන මේ සතර පාරාජිකා ආරක්‍ෂා කරගෙන ජීවත්වෙන තාක්කල් උපසම්පදා භික්‍ෂන් වහන්සේලා. මේ උතුම් ශාසනය ජීවමානෝ තියනෙන. ඒ හොඳට තේරුම් ගන්නුවන්. නමුත් මෙහෙම ගිහිල්ල මෙහෙම ගිහිල්ලා යම් දවසක සතරපාරාජිකා ආරක්‍ෂාකරගෙන ජීවත්වෙන අවසාන භික්ෂුව ඉතුරුවෙන දවසක් එනවා. දැන් එක්කනනා ඉන්නේ ඔක්කොම සත්‍රපාරාජිකා වන්ගේ දුරුවල වෙලා. මේ අවසාන භික්‍ෂුව අපවත්වෙන වෙලාවේ ශාසනය අතුරු දහන් වෙන. ශසනයතු මොකද. ඉන්පස්සේ ඉන්න කිසිම සාවාමින්න්වහන්සේ කෙනෙක් ප්‍රාතිමෝක්ෂයෙන් පරිපුර්ණ නැහැ. තිෙන්නාද. ඒ අවසාන සතරපාරාජික ආරක්ෂා කරගෙන ජීවත්වෙන ස්වාමීන්වහන්සේ අප අත් වෙන මෝතේ අන්න සම්මා සම්බුද්ධ ශාසනය අතුරු දහගුණා නමුත් පන්සල් තියනවා. ආරන්න තියෙනවා. සාමීන් වහන්සේලා ඉන්නවා. දන් දෙනවා පින්කන් කරනවා. නමුත් චතුරාර් සත්‍ය ලෝකෙන් අතුරු දහං වෙලා. ආරෙෂ්ටාංගික මාර්ගය පංචු පාදානස්කන්දය සතල සටි පට්ටාන දැන් අතුරු දහං වෙලා මොකොද සියලූම සාමින්වහන්සේලා දැන් දුස්සීලයි ඒගොල්ල මේ ධර්මයන් නැවත ලෝකයට කියන්න හැ. එතන තමයි ශාසනයේ අතුරුදහන්ගින්. නමුත් කාසාය කන්ට කලාට යනකන් ශාසනය තියෙන්නව් අර කොලාතු තියනවා. කොලාාතු කියැන දානය සීලයේ ඒවා තියනවා නමුත් ප්‍රාතිමෝක්ෂ සීලේ උපතුම් උපම්පාව චරාර සතය අතුරුදහන් වෙලා. එතන තමයි ශාසනය අතුරුදහන් වීම කියන්නේ. ඒෙනෙ සතරපාරාජිකා ආරක්‍ෂා කරගන ජීවත්වෙන අවස්සාන භික්ෂුව ඉන්නතා කල් මේ ලෝකයේ පින්වතුල්ලාට ආර්ෂ්ටාංගික මාර්ගය ඇහෙනවා. ඇයිමකො දයා සත්‍රපාරාජකා ආරක්ෂාකරගන ප්‍රාතිමෝක්ෂ, ආරක්ෂාරගන ජීවත්වවෙනි. එයා ආරෂ්ඨාංගිව මාර්ගය දශනා කරනවා. සතන සරිබට්ටානය දේශනා කරනවා. පංචුපාදානස්කන්දය දේශන කරනවා. එනි සංඒ අවසාන සතරපාරාජික ආරක්ෂාකරගන ජීවත්වෙන භික්‍ෂුව ඉන්න මහොත දක්වා පින්වතුල්ලාට සෝවාන් සකරදාගාමි අනාගාමේ අරිහත් පලන්ට පත්වෙන්න පුළුව. එතෙන්ට දක්වා පත්වවෙන්න පුළුව. මොක චතුරාර් සත ෝක තියෙනවා මකොට තා ම අවසාන උසම්පදදා භික්ෂවා අබිේ උතුම් උපසම්පදදා ආරක්ෂාකරගන ජීවත්වයෙනු. ඒ ආරක්‍ෂා කරග ජීවත්තන උපසම්පදා භික්ෂ, චතුරාර් සත ලෝක දේශන කරන. උන්වහන්සේ අපුවත්වෙන වෙලාවේ. ආයිත් සූත්‍ර වින අිධර්ම ොක්කොම එදාටඉන්න ස්වාමීන්වහන්සේලා ගිනිති කියයලදානවා මක ඒවා තුළ උන්හසේට පැවැත්මක් නැහැ. එනිසා අනහංගතයේ දුස්සීල වෙන ස්වාමින්වහන්සේ උන්වහන්සේලා වින් ිනේ අිධර්ම සත්‍රක්කම ගිනිති නො ධදර්ධර්මයක් නෑ. නමුත් ඒකත් එතනඉ කාසාය කන්ටකලා කියන තැන්ටම ගලාගෙන යනවා.සිවර ගැලවිලාන අදනේ ගැලවෙලා කහපට නූලක් බැඳගත්තා කියට තැන්ට ගලාගෙන යවා. එනිසායේ අවස්සාන උපසම්පදා භික්‍ෂුව, ප්‍රාතිමෝක්ෂය ආරක්ෂාකරගන ජීවත්වෙන ොහොත දක්වා පිංවතුල්ලාට චතුරාර සත් ඇහෙනවා චතුරාර සත් එහෙන දවස දක්වා සෝවාන් සකෘරදාගම අනගගේම අරිහත් මාර්ග පින්ග තු විෘත යතිය.